ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාල් අද ප්‍රථමයෙන් අවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත ගත වූ පැය 24 තුලත් කොවිඩ් මරණ 23ක් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළට අකණ්ඩව තෙවන දිනටත් ඊයේ 2500 ඉක්ම වූ ආසාදිතින් පිරිසක් දිස්ත්‍රික්ක 24 කින් ආසාදිතින් 2568ක් වැඩිම රෝගීන් යලිත් කොළඹින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය නවති පළාත් මයින් අතර ආරක්ෂාව තර කරයි දිස්ත්‍රික්ක 6කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි පිළියන්දල නගරය හරහා ගමනාගමනයත් නවති ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ලොව රටවල් 44කට පැතිර ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි ජාත්‍යන්තර හෙද දිනය අදයි කොවිඩ් ව්‍යසනයට සාර්ථකව මුහුණ දෙන හෙදියන් ජනතාවගේ හදවත් තුල වීරත්වයට පත්ව ඇති බව අගමැති කියයි සජිත් නොවේචෝවින් සෞඛ්‍ය උපකරණ සඳහා සහය ඉල්ලයි දරුණු පාතාල කල්ලි නායක ඌරුචුවා පොලිස් වෙඩි පහරින් මරුට ප්‍රථමයෙන් දේශීය පුවත් අකණ්ඩව තෙවන දිනටත් මෙරට 2500 ඉක්ම වූ කොවිඩ් රෝගීන් පිරිසක් ඊයේ දින වාර්තා වුණා දිස්ත්‍රික්ක 24කට අයත් ප්‍රදේශවලින් මෙලෙස රෝගීන් වාර්තා වී ඇති අතර කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 23ක් පිළිබඳව ඊයේ දින තහවුරු වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 23ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා එලෙස මියගොස් ඇත්තේ රත්මලාන පොළොන්නරුව පිළිමතලාව පතන තලවකැලේ ගල්ක්‍රනොය මාතලේ ඇල්කඩුව මඩුල් කැලේ මැණිකින්න තල්ගස්වල මොරොන්තුඩුව මහරකම හල්තොට වස්කඩුව කැලණිය මොරටුව හා පානතුරු යන ප්‍රදේශවල පදිංචිකරුවන් ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 850ක් ලෙසයි අකණ්ඩව තෙවන දිනටත් 2500 ඉක්ම වූ කොවිඩ් රෝගීන් පිරිසක් ඊයේ දිනත් වාර්තා වුණා එලෙස වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 2568ක් වන අතර විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 38 දෙනෙකුද ඊට ඇතුළත් ඉතිරි ආසාදිතින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්ක වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 606ක් ලෙසයි ගම්පහෙන් 300ක් කළුතරින් 470ක් ගාලෙන් 148ක් මාතරින් 36ක් හම්බන්තොටින් 41ක් කෑගල්ලෙන් 6ක් රත්නපුරින් 64ක් බදුලින් හා මොනරාගලින් ආසල්තින් 29 දෙනෙකු බැගින් වාර්තා වී තිබෙනවා මාතලේ දිස්ත්‍රික්කෙන් 108ක් මහනුවරින් 110ක් නුවරඑලියෙන් 64ක් අම්පාරෙන් 27ක් වාර්තා වී ඇති අතර මඩකලපුව දිස්ත්‍රික්කෙන් වාර්තා වී ඇති ආසල්තින් සංඛ්‍යාව සටහන් වන්නේ 27ක් ලෙසයි ත්‍රිකුණාමලෙන් 23ක් පොළොන්නරුවෙන් 57ක් අනුරාධපුරෙන් 90ක් පුත්තලමින් 37ක් කුරුණෑගලින් 196 දෙනෙකුද වාර්තා වී තිබෙනවා වවුනියාවෙන් රෝගීන් 5 දෙනෙකු වාර්තා වී ඇති අතර මුල්තෙව් දිස්ත්‍රික්කෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 24ක් කිලිනොච්චෙන් 25ක් යාපනයෙන් 61 දෙනෙකුද වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 24කට අයත් ප්‍රදේශවලින් මෙලෙස කොවිඩ් රෝගීන් තහවුරු වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 131098ක් ලෙසයි රට තුල පවතින තත්ත්වයේ හැමයේ අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරුණා ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අයත් පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොළමුන්නහා මාදම්පේ බටහිර ග්‍රාමලධාරී වසම් ගම්පහ දිස්ත්‍රික්කයේ මහභාගයේ පොලිස් බල ප්‍රදේශයේ ඇලපිටවල නවම් මහරගම මගුල් පොකුණ ගමේ මගුල් පොකුර පාර ගාල දිස්ත්‍රික්කයේ ඉමදුව පොලිස් බල ප්‍රදේශයේ දික්කුඹුර අහංගම බල ප්‍රදේශයේ අටානිකිත රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් සන්නස්ගම දොඩන්ගස්වින්නහා ගොඩගම යන ප්‍රදේශات කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ කට්ටන්ගේ අංක 3 කොටසත් හම්පන්තොට දිස්ත්‍රික්කයට අයත් සූර්යවැව පොලිස් බල ප්‍රදේශයේ සූර්යවැව නගරයත් කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශයේ උඩපොත හා කැන්දාව ප්‍රදේශයක් මෙලෙස හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා එසේම මීට පෙර හුදකලා කර තිබූ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කොටදෙනියාව පොලිස් බල ප්‍රදේශයේ කළුවක්කල හා පොල්හෙන ප්‍රදේශයත් කළුතර දිස්ත්‍රික්කයට අයත් දොඩන්කුඩු ප්‍රදේශයේ අධිකාරී කොට ග්‍රාමලධාරී වසමත් අද උදෑසන සිට හුදකලා බවින් ඉවත් කෙරුණා මේ අතර පවතින තත්ත්වයේ හැමයේ පිළියන්දල නගරයට පැමිණීම හා නගරය හරහා ගමන් කිරීම අත්හිටුවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළා. එසේම සබරගමු පළාතේ ඖෂධ අලෙවිසල් හැර අනෙකුත් සියලුම විලඳසල් රාත්‍රී 7න් පසු වසා තැබීමට කටයුතු කරන ලෙස ආණ්ඩුකාර ටිකිඩි කොබ්බෑකඩුව මහතා පළාත් බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමයේ ඊයේ මැදම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා පනවනු ලැබුවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා එම සීමා අදාළ නොවන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව දිවයිනේ පළාත් මායිම් අතර පොලිස් මාර්ග බාධක යොදා ආරක්ෂාව තර කර තිබුණේ මේ ආකාරයෙන්. පලාතතර සංචරණ සීමා ඊයේ රාත්‍රි 12 සිට ආරම්භ වනු ලැබුවා කිසිම හේතුවක් මත විනෝද ගමන් එවැගේම වෙනත් ආකාරයේ ආගමික ගමන් කටයුතු නෑදෑයින් බැලීමට යාම සතියන්ත නිමාඩුගත කිරීම මේවා සඳහා කිසිම ආකාරයකින් පලාතරා යාමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ එවැගේම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය සේවකීන් ඒ සඳහා සහභාගී වීමට පුළුවන් කෙසේ වෙතත් පලාත් හරහා තියෙන මායිම්වලදී පොලිස් නදාරින් ආරක්ෂක හමුදා සමාජිකින් පරීක්ෂා කරයි අදාළ ලියකියවිලි ඔවුන්ට පෙන්වීමට අමතක කරන්නට එපා සෑම අවස්ථාවකදීම අදාළ ලියකියවිලි ඔවුන් වෙත පෙන්වා සිටින්න හැඳුනුම්පත වෙනත් ලියවිල්ලක් ඉල්ලා සිටියොත් එය ලබා දීමට කටයුතු කරන්න එක් පළාතකින් තවත් පළාතකට ගොස් නවාතැන් ගැනීම ගෙස්ට් හවුස් වල නැවතීම සපුරා තහනම් වෙනවා යම් ගෙස්ට් හවුස් එකක් නැත්නම් හෝටලයක අයිතිකරුවෙක් කළමනාකරුවෙක් එවැනි පහසුකම් සැලසුවොත් එයාට එරෙහිව ඉතා දැඩිව නිරෝධායන රීති ක්‍රියාත්මක කරනවා මෙන්ම අදාළ ස්ථාන මුද්‍රා කිරීමට නිරෝධායන රීති නැර්ථේ ශ්‍රී ලංකා පොලිසිය විසින් කටයුතු කරනු ලබනවා. B1.6.1.4 ලෙස නම් කර ඇති ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය මේවර විට ලොව රටවල් 44කට පැතිරී ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මුල් පරට ඉන්දියාවෙන් මෙම කොවිඩ් වෛරස් ප්‍රභේදය හඳුනාගැනුණු අතර විවිධ රටවලින් ලබාගත් සාම්පල 4500ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ බව අනාවරණය වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. වෛරස හමුවේ දැඩි බලපෑම එල්ල වී ඇති ඉන්දියාව තුළ ගත වූ පැය 24ක කාලය තුළ පමණක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 4205 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම කාල සීමාව ඇතුළත වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 348421ක් බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. එසේම ලොව පුරා සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද කෝටි 16 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගෙන් ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණ ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද එක්ව සිටියා. ඇත්තරම සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ එන්නත්වල හෝ වෛද්‍යවරුන්ගේ හෝ එමු නැත්නම් කාර්ය මණ්ඩලයේ ඇඳන්වල රෝහල්වල කිම ඇත්තරම හිඟයක් තියෙනවද මෙහෙම දැනට තියෙන සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන වෛද්‍යවරු හෙදියෝ සහ වෙනත් අතිරේකයේ ක්ෂේත්‍රවල කාර්ය මණ්ඩලයේ ඉන හැබැයි රෝගීන්ගේ වැඩිවීමේ වේගය රෝගීන් ධාරිතාව හුඟක් වැඩි වුණොත් මට ගැටලුවක් මතුවෙන්න පුළුවන් තවමත් මොකද විශේෂයෙන්ම තමයි දැන් අපිට වැඩිපුර HDU පහසුකම් ICU පහසුකම් ඕන ඒතර මේවට හැම මේකට පුහුණු කරපු කාර්ය මණ්ඩලයක් යොදවන්න ඕන. එතකොට දැන් අපේ ධාරිතාව ඉක්මවලගෙන අපිට සාමාන්‍යයෙන් ලංකාවේම ICU ධාරිතාව 600ක් 700ක් අතර තමයි තියෙන්නේ. එතකොට මේකෙන් බහුතරයක් පාවිච්චි වෙන්නේ සාමාන්‍ය රෝගීන් සහ ශල්‍ය කර්මක වලට භාජනය කරපු අය රැක බලා ගැනීමට. එතකොට කොරෝනා සඳහා වෙන් වෙච්ච ඒවා 140ක් තියෙන. දැන් ධාරිතාව එන්න වේගයෙන් වැඩි වුණා. අපිට අතිරේකව ඇඳවල් දැම්මට අපිට කාර්ය මණ්ඩලය වැඩි කරගන්න බැහැනේ. පුහුණු කරපු කාර්ය මණ්ඩල ශනිකව වැඩි කරන්න බෑ. කඩේට ගිහලා මිලදී ගන්න බෑ පිට රටින් ගේන්න බෑ මේ හැම රටකම මේ ගැටලුව තියෙනවා ඒ නිසා මේ අපිට වළක්වා ගැනීම තමයි ඉතාමත්ම ලාභදායක සහ ඉතාමත්ම සාර්ථක සහ අපිට ජීවිත බේරා ගන්න පුළුවන් හොඳම ක්‍රමය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කරන්න පුළුවන් ධාරිතාවක් තියෙනවා ඒතර මේ ධාරිතාව ඉක්මවුවොත් අපිට යම්කිසි ගැටලුවක් ඇති වෙන්න පුළුවන් ඒ නිසා තමයි මම නිතර කියන්නේ අපිට තවමත්
ජාත්‍යන්තර හෙද දිනේ අදට යෙදී තිබෙනවා. හෙද හෙදියන්ගේ ජාත්‍යන්තර දිනයේ සෑම වසරකම මැයි 12 වන දින මහත් අභිමානයෙන් යුතුව සම්මරණු ලබනවා. ඒ නූතන හෙද සේවාවේ නිර්මාතෘ ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිනියගේ ජන්මදිනය පදනම් කරගනිමින් ෆ්ලොරන්ස් මැතිනිය අවුරුදු 90ක පමණ කාලයක් ලෝවාසින්ට මහත් සේවාවක් ඉටු කරමින් දිවියෙන් සමුගත්තද ලෝකයේ මුහුණ දින සියලු වේසනකාරී තත්ත්වයන් වලදී හෙද හෙදියන්ගෙන් සිදුවන අනුපමේය මෙහෙය නිසාවෙන් ඇය අමරණීය චරිතයක් බවට වර්තමානයේ පත්ව තිබෙනවා. මෙවර ජාත්‍යන්තර හෙද දිනේ තේමාව වන්නේ අනාගත සෞඛ්‍ය සේවා දැක්ම වෙනුවෙන් හෙදියන් ලෙස හඬ නගමු යන්නයි. අපි හෙද සේවාව ගත් කල ප්‍රධාන වශයෙන් අංශ තුනකින් සමන්විතයි. ඒ හෙද අධ්‍යාපන, හෙද වෛද්‍ය සේවා සහ මහජන සෞඛ්‍ය සේවා ලෙසයි. මේ වන විට මුළු ලෝකයේම කොරෝනා මාරයා විසින් වෙලාගෙන සිටින මොහොතක රෝහල් සායනවල සිටින මිලියන ගණනක ආසාදිතින් වෙනුවෙන් සිය ජීවිතේ පවා පරදුවට තබමින් අනුපමේය සේවාවක් ඉටු කරන්නේ හෙද හෙදියන් බව කවුරුත් දන්නා රහසක්. සිය දිවි දෙවෙනිකොට තකමින් රෝගී වූ ජනතාවට ජීවිතය ලබා දීමට උත්සාහ දරන හෙද හෙදියන් ජනතාවගේ හදවත් තුළ නොමැකෙන සටහන් තබා අවසන්. කොරෝනා වසනය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සියලු දෙනා ඉටු කරන කැපවීම හේතුවෙන් රෝගී වූ බොහෝ පිරිසකට ජීවිත දානය ලැබී තිබෙනවා. ඉතා අගනා සේවාවක් ඉටු කරන හෙද හෙදියන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ලොව විශාලතම සෞඛ්‍ය බලකාය ලෙස හෙද හෙදියන් මෙම දුෂ්කරම කාලවකවානුවේ ලොව පුරා ජනතාව වෙනුවෙන් ඉටු කරන කාර්යභාරය සුවිශේෂීත්වයෙන් සිහිපත් කළ යුතු බවයි. ශ්‍රී ලාංකීය හෙද හෙදියන්ට ශක්තියක් වීමට රජයක් ලෙස සෑම විටම සූදානම් බවත් අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රෝහල්වල කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින ආසාදිතින් මෙන්ම අනිකුත් සියලුම රෝගීන් සුවපත් කිරීම සඳහා කැපවන සමස්ත හෙද හෙදියන්ට සිය ගෞරවය පිරිනමන අතර ජනතාව වෙනුවෙන් ඔවුන් ඉටු කරන කාර්ය පෙරටත් වඩා හොඳින් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන බවයි विपक्ष नायक सजित प्रेमदास महता मिराट नोविजी ශ්‍රී ලංකාවේ නෝවේජියානු තානාපතිනි ට්‍රීනා යුරන්ලි එස්කඩෙල් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවක් පැවැත්තුණා. කොරෝනා වසනයේ නවතම තත්ත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර ලෝකයේම එකට එක් වී මේ වසනයේ ජයගත යුතු බවයි දෙපාර්ශවයේම අවධාරණය කර සිටියේ. විශේෂයෙන්ම මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ නැංවීමට අදාළ සෞඛ්‍යමය ආධාරවල අවශ්‍යතාවය විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නා. මෙම අවස්ථාවට කොළඹ නෝවේජියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි හිල්ඩ්බර්ග් හැන්සන් මහත්මියද එක්ව සිටියා. මේ දිනවල මම තානාපතිවරුන් වගේම ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් හමු වෙනවා. ඔවුන්ව
හමුවී මම නිහතමානී ලෙස ඉල්ලීම් සිදු කරනවා ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙනුවෙන් සහයෝගය දෙන්න කියලා. අත්‍යවශ්‍ය මෙවලම් උපකරණ රැසක් අපට මේ මොහොතේ හිඟයි. හැකියාවක් තිබෙනවා නම් ලංකාව වෙනුවෙන් උදව් කරන්න. ඒකයි මගේ නිහතමානී ඉල්ලීම. ඉන්දියානු ජාතීන් නිරෝධායනය සඳහා මෙරටට පැමිණීම නිසා කොවිඩ් දෙවන රැල්ල රටතුල ව්‍යාප්ත වීමට හේතු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුවට අපි නිරන්තරයෙන් මතක් කරලා කිව්වා ඉන්දියාවෙන් මෙරටට නිරෝධායනය සඳහා මිනිස්සු එනවා කියලා. පුර එහෙ ඉන්දියන් ජාතිකව ලංකාවට ගෙන්නන ජාවාරම ක්‍රියාත්මක වෙනවා කියන කිව්වා. ආණ්ඩුව කිව්වා නැහැ එහෙම දෙයක් වෙන්නේ නැහැ කියන දේ වහන්න පුළුවන් තරම් උපරිම උත්සාහ කරා. හැබැයි දැන් අද අනුරාධපුර කැබිතිගොල්ලෑව රෝහලේ මේ වෙනකොට ඉන්දියන් ජාතිකව 3 දෙනෙක් මේ වෙනකොට කොරෝනා ප්‍රතිකාර සඳහා ඇතුළත් කරලා තියෙනවා. ඒකෝ මේ 3 දෙනා ඇවිල්ලා තින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල පවතිනා වූ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් වල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වල. අද හිතන්න ඒ සංචාරක හෝටල් වල සේවකයෝ ඒක නිරෝධා ඒකෙම පවත්වගෙන යන්නේ නැහැ. ඒ අය දවස් කීපයකට සැරයක් හරි ගෙදර එනවා. ඒ වගේම තහවුරු වෙමින් පවතිනවා අනුරාධපුරයේ අද මේ පහළ වෙන රෝගීන් ඉන්දියන් ප්‍රභේදයේ කොටස් කියන එක. සර් මේ ටික ඇතුළුනේ මේ රජයේ ඩොලර් පිපාසාවෙන් ඕනෑම මජරි වැඩක් කරන්න ආණ්ඩු උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ ඉන්දියන් ජාතිකයෝ මේ අපේ රටට ගෙනල්ලා මේ අවදානමට අපේ රට ලක් කරේ. අපේ රටක් විදියට අපි දූපතක් අපිට ආරක්ෂා වෙන්න පාර කපලා දීලා දිනන සබහාධර්මයේ. හැබැයි ඒ දූපතක් වෙච්චි ඒක ආරක්ෂා කරගන්නව වෙනුවට මේ අය උත්සාහ කරන්නේ මේ රටට ඒ රටේ ගිනිකන්දෙන් විසි වෙන ලාවා ගිනල් අපේ රට ඇතුළට දාගෙන අපේ රට ඇතුළේ ගිනිකඳු නිර්මාණය කරන්න. සා ඉන්දියාවට අද නොදෙවෙනි වෙන තැනකට අපේ රට පත්ලා තියෙනවා. කාබනික පොහොර ප්‍රමාණවත් ලෙස රට තුළ නොමැති මොහොතක රසායනික පොහොර නැවැත්වීම තුළින් ගොවීන් අසරණ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ඒගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අපි හැම දිනම කැමති මේ රටේ කාබනික පොහොර භාවිතයට හැම දිනම පෙළ ගැහෙනවා. නමුත් මිනිසුත් එක්ක ඉන්න උදවිය හැටියට ඒ වගේම ගොවීන් හැටියට ප්‍රායෝගිකව පෞද්ගලිකව ගොවිතැනේ නියැලෙන පුද්ගලයන් හැටියට අපි දන්නවා පෞද්ගලිකව අපිට කොච්චර අපහසුතාවයක් මේ මොහොතේ ඇති වෙලා තියෙනවද? අපි වටා ඉන්න ජනතාවට කොච්චර අපහසුතාවයක් ඇති වෙලාද? විශේෂයෙන්ම ගාලු දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කෙනෙක් හැටියට ලංකාවේ වැඩිම කුඩා වටේ වතු තියෙන ගාල්ලේ. එතකොට කුඩා තේ වතු හිමියන්ට අද ඇති වෙලා තියෙන ඉරණම මේ මොහොත වෙන විට පෝර ගන්න නැහැ. ඉතින් එතකොට අපි ගොවීන් හැටියට මෝන දීලා තියෙන తත්වය අතිශය භයංකරයි ශෝචනීයයි. මේ මොහොතේ දැන් වවලා හිතුවෙත් නැති වෙලාවක බාගෙට වැවිල්ල කරගෙන යන අතරේ රසායනික පොර නවත්තනවා. ඉතින් ඒතකොට රසායනික පොර නවත්තනවා නම් වෙළඳපළේ තියෙන්න ඕන කාබනික පොර. අපි හරිම කැමති කාබනික පොර වෙළඳපළේ තියනවා නම් රසායනික පොර පැත්තකින් තියලා කාබනික පොර ගන්න. නමුත් ගන්න පොරක් නැත්තම් අපට වෙන්නේ ගොවීන් හැටියට බෙල්ලේ වැල දා ගන්නද කියන එක අද අපෙන් මිනිස්සු අහනවා. එනිසා රජයේ මේ අදාළ විෂය පිළිබඳ වගකීම දරන උදවිය ජනතාව ඉදිරියට ඇවිල්ලා පැහැදිලි කරන්න ඒ වගේම මේ තීන්දුව නිවැරදි කරන්න කටයුතු කරන්න කියන බලකිරීම මහජන නියෝජිතෙක් හැටියට මම කරන්න කැමතියි. ප්‍රකට පාතාල කල්ලි සමාජික දිනිත් මිලන් මාබුලෙහිවත් ඌර්චුව නැමැත්තා පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මාඹුලගේ දිනෙත් මෙලාන් මාඹුලෙහිවත් ඌර්ජුවා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වු ප්‍රකට පාතාල කල්ලි සමාජිකයා ඊයේ නවගමුව වඳුරාමුල්ල ප්‍රදේශයේදී පොලිස් වෙඩිපහරින් මිය ගොස් තිබෙනවා. රණාල දෙඩිගමුව ප්‍රදේශයේ පදිංචිව සිට ඇති මොහු 27 හැවිරිදී අවිවාහක පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු නවගමුව පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා. නවගමුව සහ හංවැල්ල පොලිස් වසම්වල සිදු මනුෂ්‍ය ඝාතන 4ක් අපම් ලබා ගැනීමේ සිද්ධීන් 20ක් සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු වන ඌරුජුවා හෙවත් මාබුලගේ දිනිති මෙලන් මාබුල නැමැති පුද්ගලයා පෙරේදා දිනේදී නවගමුව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරු සමග යම් ප්‍රදේශයකට වැඩිදුර විමර්ශන සඳහා ගොස් තිබෙනවා. වඳුරාමුල්ල ප්‍රදේශයේ එම ප්‍රදේශයට සැකකරු රැගෙන ගිය අවස්ථාවේදී ඇති වූ සිද්ධියක පොලිසිය විසින් බලය පාවිච්චි කිරීමක් සිදු කර තිබෙනවා. ගිනියාවි භාවිතා කරමින් තුවාල ලැබූ සැකකරු නවගමුව රෝහල වෙත නැගෙන විත් තිබෙනවා. සැකකරු මියගොස් ඇති බවට වාර්තා වෙනවා. කඩුවෙල මහේත්‍රාත් අධිකරණයට දන්වා මහේත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීම නියමිතයි. ඉන් පසුව පශ්චාත් මර පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් Thank you.
බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් තනමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා හෙනක් සොයාගෙන තිබෙනවා. අඩි 12කට ආසන්න උසකින් යුත් ගංජා පැල 16000කට ආසන්න ප්‍රමාණයක් මෙම හේනේ තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. මතුගම ඕවිටිකල ප්‍රදේශයේ නිවෙස්වලට පැන බාණ්ඩ සොරාගන්නා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් කළුතරු කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. महानुवर यापनीय ए नवे मार्गे मातले बलकडु प्रदेशे पोलिस अननोतका दहवने वु वैन रथेकट मातले पोलिसियट अनियुक्तव सेवेकल उपपोलिस परीक्षकवरे गेटी अनुतुराक सिदुवति बनवा සබරගමුව මධ්‍යම බස්නාහිර ඌව සහ දකුණු පළාත්වල ඇතම් ස්ථානවලට මිලිමීටර 75ක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම ඌව උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල තනින් තන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමුවෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.